අපි දැක්ක පෙරේදා රූපවාහිනිය වල යන ඕගාලා අර ක්ලබ් වසන්තර වෙඩි තියපු පුද්ගලයා ඒකට ආරාධනා කරපු ටැටු කඩේ දාපු ටැටු මල්ලි ගෙන් ප්‍රශ්න අහනවා පොලිසිය සීනියර් ඩීඅයිජි කෙනෙක් මේ. හරි එතකොට මෙයා අහනවා මේ කට උත්තරයක් ගන්න ඔබතුමා දන්නවා අපි දන්නවා නිදිඥෝ විදියට කට උත්තරයක් ගන්නකොට කට උත්තරේ ගන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් මොකද කරන්නේ අර මිනිහගේ ජීවිතේ දැන් අතුර ලක් කරන්න තියෙන්නේ. ඇයි මිනිහා කියනවා මට මේ ආයෙ පැටි දැන් පැටිගෙන් ඊළඟ ටොපිය ගන්නේ මේ ටැටු. හරි ඉතින් දැන් මේක එහෙන ප්‍රශ්නයක්. හරි ඉතින් මේවා තවත් දිගටම කරනවද මේ අධිකරණ ශේෂ්ඨයට මේ අධිකරණෙන් නඩුව දැන් ඊළඟට යන්න තියෙන්නේ. එතකොට අපිට අධිකරණ විනිශ්චයකාරුන්ට මුකුත් කියන්න දෙයක් නැහැ. මොකද හේතුව දැන් අර මිනිහා කියනවා මට වෙනම ප්‍රකාශයක් දෙන්නත් ඉඩ දෙන්නලු මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලනවා රහස්‍ය ප්‍රකාශය. එතකොට මොකද්ද මේකේ තියෙන අවසාන තීරණය? අපි දැක්ක මමත් දැක්ක මාධ්‍යයට විවෘත කරගෙන සැකකාරයෙක්ගෙන් ඇවිල්ලා ප්‍රශ්න අහනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම නීති උල්ලංඝනය කිරීමක්. හරිනම් මේ වෙනකොට ඒවා කරපු නිලධාරීන් වැඩ දහනමට ලක් වෙලා ඉන්නට ඕන. ඒ වගේම අධිකරණයට බලය තියෙනවා පවතින කටයුත්තක් විමර්ශනය වෙමින් පවතිද්දී මේ වගේ දේවල් මේ ආකාරයට හැසිරෙමින් මාධ්‍යයට විවෘත කරමින් කටයුතු කිරීම අධිකරණයට අපහාසයක්. ඒක නිසා අධිකරණයට මේ පවතින නඩුවක දැන් මේ නඩුවේ මම විශ්වාස කරන්නේ යුක්තිය ඉෂ්ට වෙයි කියලා. මේ නඩුව අහලා අවසානයේ යුක්තිය ඉෂ්ට වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද පොලිසිය යුක්තිය ඉෂ්ට කරලා තියෙන්නේ. පොලිසිය නඩුව ඇහුවා රටටම පේන්න. දැන් පොලිසියට නඩු තීන්දුව දෙන්න තියෙන්නේ. විනිසුරුන්ට කරන්න දෙයක්වත් නැහැ. ඔබතුමත් කිව්වා හරි එක. ඉතින් මේ වගේ ඉතාමත්ම මේ ව්‍යාකූල තත්ත්වයක්. ඔව් මම කියන්නේ. ඉතින් රටේ නීතියනේ මං කියන්නේ. මට කාගේවත් ඉන්ට්‍රස්ට් එකක් බලන්නේ නැහැ. මං කාටවත් පෙනී හිටින පාර්ශවයක් නෙවෙයි. මම අධිකරණ ඇමතිවරයා. රටේම අධිකරණ ඇමතිවරයා. ඒ නිසා රටේ ඕනම තැනක වැරද්දක් කරනවා නම් මට අයිතියක් තියෙනවා කතා කරන්න. අයිතිය නෙවෙයි ඒක මගේ වගකීම. ඒ මගේ වගකීම. එහෙමනම් මේ වගේ දෙයක් වුණාම විනිසුරුවරයෙකුට වගකීමක් තියෙනවා. යුතුකමක් නෙවෙයි ඒක. නීතියෙන් තියෙන දෙයක්. වගකීමක් තියෙනවා ඒ තැනැත්තව අත්අඩංගුවට ගන්න. ඒක පොලිස් නිලධාරියෙක්ද, හමුදා නිලධාරියෙක්ද, මමද ඔබද කියලා අදාළ නැහැ. ඒක මේ රටේ නීතිය. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස්පතිතුමාට වගකීමක් තියෙනවා. මේ වගේ නිලධාරීන් එක්ක කොහොමද මේ අපරාධ නඩු විමර්ශනය කරන්නේ? මේම නඩු විමර්ශනය කරන නීතියට අනුකූලද? එනිසා මේක දැන් ගරු සභාපතිතුමනි දැන් මේ වගේ දේවල් වෙනකොට මොකද වෙන්නේ අවසානේ? අවසාන වෙන්නේ අධිකරණ ක්‍රමයේ පිළිබඳ මේ රටේ මිනිසුන්ට තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. දැන් ඒක වෙලා තැහෙන දුරට අධිකරණ ක්‍රමයේ පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා කියන්නේ රට අරාජික වීමක්. ඔබතුමාගේවත් මගේවත් කාගේවත් ජීවිතවලට ආරක්ෂාවක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී බිඳ වැටෙනට පස්සේ. ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න බෑ. නීති ආධිපත්‍ය ගැන කතා කරන්න බෑ. එනිසා නීති ආධිපත්‍ය රැකීම සඳහා කළ යුතු දේ තමයි මම කිව්වේ. ඔබතුමාට බොහොම ස්තුතියි ප්‍රශ්නයක්. asianmirror.lk